ආයුබෝවන් කාලීන ප්‍රවෘත්තිවාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපෑතුන පරිදි සංචරණ සීමා नव मार्गोपदेश मालावक निकुत्वे निवसिन पिटवीम यली हेंदुनुं पते अवसन अंकय उत्ते इराट्टे पिलिवेलेटे दाले अप्रेल मस विसिनावनदा पीसियार प्रतिपाल थावमल एबिलन है महजन साउक्य परिक्षक वरुंगें प्रबल चोधनावाग इंदियावे कोविट प्रभेदे लोव रटवल 47 पेतिन गोस एतिबाव लोक साउक्य संगिदाने कियाई लोपुरा कोविट आसादितीन कोटी दहसय इक्मवाई अभियोगात्मक उद अनागत परपुरवेनुवेन गतयुतु क्रियामार्ग क्रियात्मक कलयुतुई जनपति अवधारणे कराई प्रथमेन देशीय पुवात हेट रात्री 11 सिट एलंबिन संदुदा अलियुम 4 दक्वा बलपवत्वेन परिधि मुलु दिवयिनटम संचरण सीमा पनवन बव युद्ध हमुदापति जनरल शवेंद्र सिल्वा महता पवसनवा केसे वेतत एन्नत करनेट मेय किसिंदु बाधावक नोवन बवई युद्ध हमुदापतिवरया संदहन कले රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ හෙට සිට එළමෙන 17 වනදා දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම සංචරණ සීමාවන් හෙට රාත්‍රී 11 සිට 17 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. අදාළ කාලය තුල ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා පමණයි. मेलेस संचरण सीमा हेट दिने क्रियात्मक उवत कोविड एन्नत करनेट मेम संचरण सीमा बलनोपवत्तन बवाई युद्ध हमुदापति वरया वेडितुरटत प्रकाश कले ए अनुव तमंट अदाल स्थानेट गोस एन्नत लबा गनीमट अवस्थाव हिमिवन बवत मे गत क्रियामार्गे तुलिन एन्नत करन कटियुतु तवदुरटत वेगवत्वनु एति बवाई युद्ध हमुदापति वरया विश्वासे पल कर सिटिन्ने मे अत्र अद सिट लबन 31 वनदा दक्वा रात्रि कालेदी संचरण कटियुतु सीमा करन बवद युद्ध हमुदापति वरया प्रकाश कला සිත ක්‍රියාත්මකවන පරිදි අද රාත්‍රියේ 11 සිට පසුදා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාවේදී රටේ සංචරණ සීමාවක් පැනලා තියෙන ඕනම ස්ථානයක මෙහිදී අත්‍යවශ්‍ය සේවාවන් විශේෂයෙන්ම පිට පළාත්වල ඉන්න ලෝලු ගේනවා ඒත් එක්කම මාළු අරන් එනවා කෑමට අවශ්‍ය ලොරි ගොඩක් රාත්‍රී කාලේ ගමන් කරන්නේ ඒවට එහිදී කිසිම තහනමක් නැහැ අත්‍යවශ්‍ය සේවා වලටත් ඒ ආකාරයම තහනමක් නැහැ අනිකුත් සාමාන්‍ය ජනතාවට රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කිසිදු ආකාරයෙන් ගමන් කිරීමට පාරවල් වල ගමන් කිරීමට හැකියාවක් නැහැ මෙය මේ මාස අවසාන දක්වා මේ මාසයේ 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තමයි මේ තහනම යොදවලා තිබෙන්නේ ඒත් එක්කම අද දිනේදී මෙතෙක් නිකුත් වුණු සියලුම සෞඛ්‍ය උපදේශ වලට සියල්ලක්ම එකතු කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නව කොන්දේසි සහ උපදේශ මේ වෙනකොට නිකුත් කරලා තිබෙනවා ඒ අනුව රටේ ජනතාවට මේ කොවිඩ් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නියමිතව තිබෙනවා මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා සෑම දිනකම රාත්‍රී කාලේ 11ත් පාන්දර 4ත් අතර කාලයේදී ඇදිරි නීතිය නිමෙයි ක්‍රියාත්මක වන්නේ නමුත් වාහන ගමනාගමනයේ යම් ආකාරයකට සීමා වීමක් සිදු වෙනවා වාහන ගමනාගමනයේ සීමා වෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා නොවේ සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවන අත්‍යවශ්‍ය කටයුතු ද්‍රව්‍ය ප්‍රවාහණය එළවලු ප්‍රවාහණය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණය ඒ පළාත තුල තිබෙන යම් කිසි ආකාරයක රාත්‍රී මගී ප්‍රවාහන රත ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා හැබැයි ඒ හැරුණකොට වෙනත් කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ කුලී රත යොදා ගනිමින් එසේත් නැතිනම් වෙනත් ආකාරයක පුද්ගලික ගමන් මෙම කාලය තුල සපුරා තහනම් වෙනවා අත්‍යවශ්‍යම රාජකාරියක් අත්‍යවශ්‍යම පාරිභෝගික සේවාවක් සඳහා සේවය සපේන වාහනවලට පමණයි ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ ඒ වගේම පුද්ගලින්ගේ සංචරණය මෙම කාලය තුල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා මීට අනුගතව කටයුතු කළ යුතුයි මෙය ශ්‍රී ලංකාව පුරාම සෑම පළාතක් ආශ්‍රිතවම ක්‍රියාත්මක වෙනවා නමුත් අත්‍යවශ්‍ය සේවා වගේම යම් කිසි කෙනෙකුට ඒ අවස්ථාවේදී රෝහලට යන්න අවශ්‍ය නම් ගැබිනි මාතාවක් නම් හෘද රෝගියෙක් නම් මෙම සීමාවන් බලපාන්නේ නැහැ නමුත් අනිත් සියලුම දෙනාට මේ සීමා ඒ ආකාරයටම බලපැවැත්වෙනවා පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ ඊයේ මැදම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා ඒ අනුව දිවයිනේ පළාත් මායිම් අතර පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබුණේ මේ ආකාරයෙන්
අතර පවතින තත්ත්වයේ හැමයේ පිළියන්දර නගරයට පැමිණීම හා නගරේ හරහා ගමන් කිරීම අත්දුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අන්තර්පලත් ගමනාගමනයේ සීමා කිරීම සහ අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය මෙම මාර්ගෝපදේශ වලට ඇතුළත්. අද දින සිට ලබන 31 වනදා දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරයන් සම්බන්ධයෙන් සංශෝධනය කරන ලද මාර්ගෝපදේශයන් මේවන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව අංශ 48ක් සඳහා වන විවිධ මාර්ගෝපදේශයන් මේවන විට නිකුත් කර අවසන්. මෙහි අප විශේෂයෙන්ම ජනතාවට අත්‍යවශ්‍ය වන කරුණු සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කිරීමට සූදානම්. එක් නිවසකින් නවාතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව ඒ අනුව එක් දිනකදී නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණයි. එය තීරණය වන්නේ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකෙහි අවසාන ඉලක්කම මත. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදීත් එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවලදීත් නිවසින් පිටව යා හැකි. අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු එවැගේම තමාගේ ඉදිනෙදා රාජකාරීට වාර්තා කිරීම රාජකාරීන් පිටවීම ඇරුණකොට වෙනත් කටයුතු සඳහා මාර්ගයට එනවනම් විශේෂයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එවැනි අවස්ථාවකදී හැඳුනුම් පතේ අංකය 90 තියන අය පමණයි ගමන් කළ හැකි. මේ අංකය 90 යනුවෙන් අදහස් වෙන්නේ හැඳුනුම් පතේ අවසාන අංකය. එමන් නැත්තම් පාස්පෝර්ට් එකේ අවසාන අංකය, රියදුරු බලපත්‍රයේ අවසාන අංකය, ඔතු අංකය තිබෙනවා නම් එවැනි අයට විශේෂයෙන්ම එම අවස්ථාවේදී ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා ඔතු අංකයේ සහිත දිනයක. උදාහරණයක් හැටියට අද දිනය මැයි මාසයේ 12 වෙනිදා. දැන් අද දිනේදී ගමන් කර හැකි වන්නේ තමන්ගේ හැඳුනුම් පතේ අවසාන අංකය 2 4 6 හෝ 8 තියන අයට පමණයි. හෙට දිනය 13 වෙනිදා දිනය. හෙට දිනේදී ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ තමුන්ගේ හැඳුනුම් පතේ 1 3 5 7 9 මේ වගේ අංක තියෙන අයට විතරයි. කෙසේ වෙතත් බිඳුව නැමැති අංකය ඉරටු අංකයක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ හැඳුනුම් පත නොමැති අවස්ථාවකදී පමණයි විදේශ ගමන් බලපත්‍රය භාවිත කරන්න පුළුවන්. එවැනි ආකාරයට එවැනි බලපත්‍ර දෙකක් වංචනික ලෙස යම් කෙනෙක් භාවිත කළොත් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. පොදු ප්‍රවාහන සේවය බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාවය දක්වා මගින් ප්‍රවාහනය කිරීමට අවසර තිබෙනවා. පෞද්ගලික කොළී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2කට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවය දක්වා සීමා කර තිබෙනවා. අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන චක්‍රලේඛයට අනුව ක්‍රියාත්මක විය යුතුයි. පෞද්ගලික අංශය වැඩිම සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන අංශය අවශ්‍යම අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා ගත යුතුයි. රැස්වීම ආයතනීය සේවකින් පමණක් උපරිමයෙන් පුද්ගලයන් 10කට සීමා කොට අත්‍යවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර තිබෙනවා. සුපිරි වෙළඳසැල් වර්ගට එම ස්ථානයේ සිටි හැකි ඉඩ ප්‍රමාණයෙන් 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනු කරුවන් ඇතුළත් කරගත හැකි. පුද්ගලයෙකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය වර්ග මීටර 1.5ක ප්‍රමාණයක් යැයි සැලකිය හැකි. COVID-19 ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. ආයතනයක් තුළට ඇතුළත් කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතුයි. මේට අමතරව සාප්පු සංකීර්ණ මූල්‍ය ආයතන බැංකු මූල්‍ය සමාගම් උකස් මධ්‍යස්ථාන රෙදිපිලි සාප්පු සෙල්ලර වෙළඳසැල් ඒ තුලත් මේ ආකාරයෙන්ම කටයුතු කළ යුතුයි. ජංගම වෙළඳසැල් ඉන්ධන පෙරවුම්හල් සඳහා අවසර ලබා දී තිබෙනව අවිවෘත කර තිබීමට මාර්ගෝපදේශයන්ට අනුකූලවම කටයුතු කළ යුතුයි. අධිකරණ වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලින් සිටිය යුතු අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවම කටයුතු කළ යුතුයි. මංගල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැහැ. විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි. අවමංගල්‍ය උත්සව COVID-19 ආසාදනයේ නොව මෘතදේහ සඳහා පමණයි මෙම මාර්ගෝපදේශයන්. මෘතදේහ රෝහලෙන් මරණ පරීක්ෂක මුදාහැර පැය 24ක් ඇතුළත ආමංගල්‍ය උත්සව පැවැත්විය යුතුයි. ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කොට එය පැවැත්විය යුතුයි. පන්සල් පල්ලි කෝවිල් වැනි පූජනීය ස්ථාන සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැහැ. බෝඩින් නිවාස ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව පූර්ණ ධාරිතාවයක් සිටිය හැකි. මැදසාර අලවිසල් උදෑසන 10 සිට රාත්‍රි 6 දක්වා පමණ විවෘතව තිබීමට අවසර තිබෙනවා. සෞඛ්‍ය මාර්ග උපදේශ අකුරටම පිළිපැදිය යුතුයි.
होटल विवेकागार लबादिया उपदेश अनुकूल ओनाम वेलावक मुलुदारितावेन उपरीम सीट विसीपहा पीरण आकारेट गणुदुन करुआन अतुलात्करगत हैकी दिवासुरकु मध्यस्थान पेरपासल पासल विश्वविद्यालय उससध्यापन आयतन उपकारक पांति नैवत देनुं देनुतुरु वासादमाति बेनवा उत्सव साद एक्रस्वीम गृहस्थ एलिमहान निवेस्तुल पेवत्तेन सुलु साद अतुलु सियल्ल पेवत्तीमट अवसर नहे सिनेमा शाला लमा उद्यान सनकेलि संगीत संदर्शन वेरलतीर साद पीनुम तटाक पब कैसिनो रात्रि समाज शाला ओट्टुअल्लन मध्यस्थान सा स्वा वसादमाति बेनवा ගාල්ල දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අප්‍රේල් 29 වනදායින් පසුව මේ දක්වා නිකුත් කර නොමැති බවට ප්‍රදේශීය බහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කර සිටිනවා. මේ අතර නැගිනිහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. නැගිනිහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. संचरण सीमा पणवातिबू हेटन पोलिस वसमट आयात पोडईस वतुयाये वतु कमकरुवन सहनाधार इल्ला हेटन डायगम प्रधान मार्गे एम वतुयाये ते कर्मांत शालाव असल अद दिन विरोधतावेग निरत उना उदाहरण रजे निलधारी PCR පරීක්ෂණ ක්‍රියාවලිය අත්වශයෙන්ම මේ පරිපාලකයන් විසින් කිසියම් ව්‍යාකූල තත්ත්වයක් මතු කරලා තිබෙනවා. PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඇතම් පරීක්ෂණ ප්‍රතිඵල ගාල්ල දිස්ත්‍රික්කයේ අප්‍රේල් මාසේ 29 වෙනිදා ගත වූ ප්‍රතිඵල තවම නිකුත් කළ නැහැ. දින 13ක් ගත වෙලා අවසන් නැහැ. මේ PCR ලබාගත් රෝගීන් තාම නිවෙස්වල නිරෝධානයේ ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට රෝගය ගොදුරු වෙලාද නැද්ද කියලා. ඔවුන් රෝහල ගත කරන්න ඕනද නැද්ද කියලා මහජන සෞඛ්‍ය ප්‍රශ්න ගැටලුව විමසනවා. ඔවුන්ගේ නිරෝධාන කාල සීමාව අවසන් වෙලා ඔවුන්ට නිරෝධානයේ නිදහස් වෙන්න මහජන සෞඛ්‍ය ප්‍රශ්න කතා කරනවා. මහජන සෞඛ්‍ය ප්‍රශ්න දැඩි අපහසුතාවට පත් වෙලා තිබෙනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතුවක් කියලා තිබෙන මේ ගාල්ල දිස්ත්‍රික්කයේ PCR සාම්පල් කිරීම නිරෝධායන කටයුතු සිදු කිරීම ආදී කටයුතු වලදී මේ විශේෂයෙන් PCR සාම්පල් කිරීමේ ක්‍රියාවලිය සංවිධානය කරන අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවය එමත් නැත්නම් මේ ගැටළු විශාල ප්‍රමාණයක් මතුවලා තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනයේ වූ අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සීළු පහසුකම් මේ වන විට රෝහල් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවරගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 650ක් වටිනා හයිඩ්‍රෝ ඔක්සිජන් යන්ත්‍ර 612ක් ඔක්සිජන් කන්ටේනර් 200ක් මල්ටිපෙරා මොනිටර්ස් 385ක් සිලින්ජර් පම්ප් 410ක් සහ ඉන්ෆියුෂන් පම්ප් 400ක් දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන වලට අමතරව ලෝක බැංකු අරමුදලේ කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් ව්‍යාපෘතියමකින් රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපියුම් උපකරණ වලින් පළමු තොගය වන සිලින්ජර් පම්ප් 500ක් හයිඩ්‍රෝ ඔක්සිජන් යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නයාරච්චි මහත්මිය වෙත අද පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු ආශේදී බහර දෙනු ලැබුවා. දැනට අපි සතුව हाई फ्लो ऑक्सीजन मशीन 350ක් පමණ තියෙනවා. තවත් हाई फ्लो ऑक्सीजन मशीन 350ක් නියවන විට අපි ඇනවුම් කරලා තියෙනවා. ඊට අමතරව තවත් මේ हाई फ्लो ऑक्सीजन मशीन्स 700ක් ඕඩර් කරලා තියෙනවා. තියෙනවා මමත් ඇත්තටම අසාධ්‍ය තත්ත්වයට පත්වෙච්ච රෝගියෙක් කොවිඩ් 19 නිසා ඒ වෙලාවේ මගේ දිවි ගලවා ගැනීමට උපකාර වෙච්ච ප්‍රධානම උපකරණය තමයි මේ हाई फ्लो ऑक्सीजन मशीन. ඒ නිසා මං හිතනවා මේවා අපි දැනට ඇනවුම් කරලා තියෙනවා. ඒ වගේම ඇනවුම් කරන්න කටයුතු කරගෙනත් යනවා. ඒ අනුව සාධ්‍ය තත්ත්වයේ රෝගීන්ට මේ උපකරණ භාවිතා කරන්න තුල අපට විශාල සහනයක් රෝගීන්ට ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ අතර සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාමනා හිමියන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි එම විහාර ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකාව මේ වන විට ව්‍යසනකාරී තත්වයකට මුහුණ පා සිටියද ජනතාවගේ වගකීම් සහගත හැසිරීම වසංගතයේ පාලනයට ඉවහල් වන බව රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලි මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී. රෝහලට ඇතුල් වෙන සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙනවා. ඇත්තටම මේක අපි ව්‍යසන තත්වයක ඉන්නේ. නමුත් අපිට තවමත් මේක වළක්ව ගන්න පුළුවන්. අපි රටේ ජනතාව හැටියට හැම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුටම ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න.
මේදක්වාකව පර්යේෂණ වලින් ඉන්දියානු ප්‍රභේදය හමු වෙලා තියෙන්නේ එක පුද්ගලයෙකුගේ පමණයි. ඒ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයා ඉන්දියානු ජාතිකයෙක්. ඔහු අපේ රටේ රැකියාව සඳහා පැමිණි පුද්ගලයෙක්. ඔහු නිරෝධායන වෙමින් සිටිද්දී හඳුනාගත්තු නිසා එතනින් ඔහුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුල් කරලා ප්‍රතිකාර අවසානයේ ඔහුගේ PCR පරීක්ෂණයකින් ඔහු තවදුරටත් වෛරසය ඔහුගේ ශරීරයේ නැහැයි කියලා තහවුරු කළාට පස්සේ එතනදී තවත් කාලයක් නිවසේම රැඳී ඉඳලා ඊට පස්සේ තමයි ඔහු තමුන්ගේ රැකියාවට ගිහින් තියෙන්නේ. ඒ ප්‍රභේදයේ පුද්ගලයාගේ අඳුනගත්තට එයින් අපේ සමාජයට ඇතුල් වීමට අවදානමක් නැහැ. මේ අවුරුද්දේ මස්ජිද් වල ඊද් ප්‍රයාස කරන්න අනුමැතිය නැහැ. කලින්ම කියලා තියෙන විදිහට ගෙවල් වල ඊද් ප්‍රයාසක කරගන්න පුළුවන්. කිසිම තැනක එක්රස් වෙලා ඒක කරන්න පෙළඹන්න එපා. තමන්ගේ පවුලත් එක්ක ගෙවල් වලම ඔක කරගන්න. සමාජ ආර්ථික ක්‍රියාවලියට අවම හානියක් වෙන පරිදි සංචාරණ සීමාවන් කරගෙන යෑමේ ආරම්භයක් හැටියට මේ ආකාරයට සිද්ධ වෙනවා. මේක සමාලෝචනයට ලක් කරලා මේකත් අයින් කරන්න ඕන වුණොත් අපි ඒක අයින් කරන විදිහට අපේ නිර්දේශය වුණොත් මේකට වඩා තීව්‍ර කරන්න ඕන වුණොත් අපි ඒකත් ඒ විදිහට කරනවා. කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා බී මිල දී ගැනීමට රජයේ සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඉදිකිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අපේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතු දේවල් ඉතාමත්ම අභියෝගාත්මක ක්‍රියාවන් කරන්නට අපහසුයි. නමුත් කළ යුතු දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ මේවා හරි විදියට ක්‍රමවේදයන් යොදවලා ක්‍රියාවට නගන්නට තමයි මේ කාර්යසාධක බලකාය පත් කරේ. මේකෙදි විවිධ දේවල් කියනවා. අස්වැන්න අඩුවෙයි, ගොවියාගේ ආදායම අඩුවෙයි. උංගායගේ මතයක එහෙම වෙන්නේ නැහැ. මේක අපිට කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් ඒ පුරන් වෙච්ච කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුළ ඇතිවෙන්න පුළුවන් අඩුව අපිට පිරිමා ගන්නට පුළුවන්. යම් කිසි අයුරුකින් ඒගොල්ලන්ගේ ආදායමේ වෙනසක් වුණොත් අපි ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු වී අපිට වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ඒ ගිය පවර ලැබිච්ච ආදායමම ලැබෙන විදියට අපි සාතික මිලක් දීලා තියෙන රුපියල් 50යි කියලා. ඒට යම් කිසි ආයුරුකින් අපිට ඒක රුපියල් 60ට ගන්න පුළුවන්. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒක සම්බන්ධ. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන, කාබනික පොහොර නිෂ්පාදනය කරන. ඉතින් ඒ අයට පුළුවන් මේ පොහොර තවත් නිෂ්පාදනය වැඩි කරන්නට රජයෙන් ආධාර දෙන්නට පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්නන සමාගම් වලට පවා පුළුවන් කාබනික පොහොර අපේ රටේ තුල නිෂ්පාදනය කිරීමට කර්මාන්ත ආරම්භ කරනවා. පොහොර හිඟයක් සම්බන්ධයෙන් ගොවි ජනතාව නිරන්තරයෙන් මැසිවිලි නැගුවද යල කන්නේ සඳහා රට තුල කිසිඳු පොහොර හිඟයක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ අපේ පොහොර සමාගම් දෙකෙත් පෞද්ගලික සමාගම් වලත් මේ පොහොර සතුව තියෙනවා. මේ පොහොර බෙදමින් ඉන්නවා. වී ගොවියන්ට කිසිදු බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට යල කන්නේට අවශ්‍ය මෙට්‍රික් ටන් 385000 සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට යවලා තිනවා. කිසිම වී ගොවියෙකුට යල කන්නේ පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අනෙකුත් භෝග සඳහා යම් පොහොර හිඟයක් ඇති වෙලා තියෙනවා ඒක අපි පිළිගන්නවා. ඒකට හේතුව තමයි පොහොර වෙලෙන්දන් විසින් මේ පොහොර හංගලා වැඩි මිලට විකුණන්න උත්සාහ කරනවා. මේ හංගලා තියෙන සියලු පොහොර අපි තොග එළියට දානවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් ලෙස රට තුල පොහොර නොමැති මොහොතක රසායනික පොහොර නැවැත්වීම තුලින් ගොවීන් අසරණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළා. මේ මොහොත වෙන විට පොහොර ගන්න නැහැ. ඉතින් එතකොට අපි ගොවීන් හැටියට මූණ දීලා තියෙන තත්ත්වය අතිශය භයංකරයි. භාගයට වැවිල්ල කරගෙන යන අතරේ රසායනික පොහොර නවත්තනවා. එතකොට රසායනික පොර නවත්තනවා නම් වෙළඳපළේ තියෙන්න ඕන කාබනික පොර. අපි හරිම කැමති කාබනික පොර වෙළඳපළේ තියෙනවා නම් රසායනික පොර පැත්තකින් තියලා කාබනික පොර ගන්න. නමුත් ගන්න පොරක් නැත්තම් අපට වෙන්නේ ගොවින් හැටියට බෙල්ලේ වැල දාගන්නද කියන එක අද අපෙන් මිනිස්සු අහනවා. කොරෝනා මර්ධනය කිරීම සඳහා රටට ජාතික සැලැස්මක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාතිවිද අදහස් පළ කරමි. අද දවසේ මේ වන විට හෙද ශේෂ්ත්‍රයේ 240කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වැළඳිලා තිබෙනවා. කොරෝනා ආසාදනය එන්න එන්නම වර්ධනය වෙමින් පවතින. PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙනවා. එන්නක්කරණය පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය එන්න එන්නම අත්‍යවශ්‍ය බරපතල ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙනවා. අපි සියලුම කණ්ඩායම් බලවේග එකතු කරගෙන මුදල් ඒක රාශී කරලා ඒ මුදල් වෛද්‍ය උපකරණ වලට කැප කරලා අපි රෝහල් වලට උපකරණ පරිත්‍යාග කරන වැඩසටහන ක්‍රියාත්මක.
අපිට පේනවා රජයට නිශ්චිත වැඩපිළිවෙළක් විශේෂයෙන්ම රටේ ආර්ථික පුනර්ජීවය දුප්පත්කම තුරන් කරලීම තිරසර පරිසර සංරක්ෂිත දේශයක් නිර්මාණය කිරීමේ වගකීම් බාර දුන්නු ඇත්තෝ අද රටේ ජනතාව අතරමං කරලා පිටරට යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා රටින් පලා යන පුද්ගලින් පිළිබඳව අපේ කිසිසේත්ම ප්‍රසාදයක් නැහැ මේ රටේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නට ඕන කෝවිඩ් මර්ධනයේ උදෙසා රජේ මිල්ලීමක් කරනවා කරුණා කරලා මේ දේ කරන්න පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දැන් රජය කතා කරගෙන යනවලු එන්නත් කොක්ටේල් එකක් කරන්න. ඒ කියන්නේ පළවෙනි එන්නේ නැත ඇස්ට්‍රාසෙනික දෙවෙනි එන්නේ තවත් දෙයක්. ඒක හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෙසේකවත් අනුමත කරලා නැහැ. දැන් අපිට ආරංචි ලැබිලා තියෙනවා. මම මේක වගකීමෙන් කියන්නේ දෙවෙනි එන්නේ නැත භාවිතා කරපු අයට දැන් හැදිලා තියෙනවා. මේ රෝගය පාලනය කරගන්නට ජනතාව සුවපත් කරන්නට යන වැඩපිළිවෙල තුළ විපක්ෂය විවිධ විදියට කකුල් මාට්ටු දාන්න උත්සාහ ගන්නවා අපි පැහැදිලිවම කියන විපක්ෂ නායකතුමාට ඇඟිල්ලක් ආණ්ඩුවට දික් කරනකොට තමන්ගේ පැත්තටත් ඇඟිලි හතරක් දික් වෙනෝ කියන එක පිළිබඳව මතකේ තියාගත්තොත් හොඳයි කියන එක තමයි කියන්නේ රජයට අපි දැනුම් දෙන්න කැමති මේ වැක්සින් එක මේක රටේ තියෙන මුදල් අනිකුත් දේවල් නවත්තලා අනිකුත් ව්‍යාපෘති නවත්තලා හරි අනවශ්‍ය වියදම් කපා හැරලා මේ වැක්සින් එක මොනම මිලක් ගෙවලා හරි ගෙනලා අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියන එක අපිට කියන් තියෙනවා අපි පැහැදිලිව ප්‍රකාශයක් කරලා තියෙනවා මේ රටේ සියලුම දෙනාට අවශ්‍ය නැත්නම් දෙන්නත් ලබා දී යුතු සියලු දෙනාට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා දෙන්න අපි කටයුතු කරනවා ඒ වගේම මේ වෙනකොටත් ඉතාමත් සාර්ථකව එන්නත් කිරීම ක්‍රියාත්මක වෙනවා අපි ඉදත් ඒ වගේම එය තවත් කාර්යක්ෂම කරන්න තවත් ජනතාවට පහසු කරන්න අපි ඉදිරි කාලෙදී තාක්ෂණය උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙනවා කොවිඩ් ඩිජිටල් ID එක හඳුන්වා දෙන්න අඩු ගානේ මේකේ පැතිරීම නවත්තන්නට යම් විදියක සංචරණ සීමා ඇති කරන්නට වෙන කිසිම මේකට විසඳුමක් නැහැ. රටේ වහන්න සිදු වෙනවා. හොඳේ එදත් මම කිව්වා කියනකොට බැන්න නමුත් වැව්වා. ඒක නිසා අදත් මම කියනවා දැඩි සංචරණ සීමා ඇති කරන්නට. කොහොමද ආර්ථිකේ කඩාගෙන වැටෙනවනේ මේක උත්සන්න වෙනකොට. දැන් අද ඉන්දියාවට වෙලා අපේ රටේ ජනතාව මිලියන 220යි. මාත්‍රා දෙකක් දෙන්න ඕනේ ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඉන්දියාව හරහා එන්නේ කොවිෂීල්ඩ් විදියට. මාත්‍රා දෙකක් දෙනව නම් 188ක් ගේන්න ඕනේ. 188ක් ගේන්න ඕන තැන ගෙන ආවේ 112 මාරයි. 1250000 නම් ගෙන ආවේ ආණ්ඩුව කියන විදියට මේක දෙන්න ඕනේ එයාගෙන් 150යි. නමුත් මේක දේශපාලනික වරද්ද ගත්තා. විශේෂයෙන්ම සෞඛ්‍ය පරිශ්‍රවරුන් නිරන්තරයෙන් කියනවා අද කොරෝනා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන සංඛ්‍යාලේඛන පිළිගන්න අමාරුයි කියලා. ඇයි රජයේ ජනතාවට මේ වගේ මේ සියල්ල වසන් කරමින් ඉන්නේ? අපි හොඳටම කරනවා කියලා පෙන්නඳ රටේ ජනතාවත් ලෝකයක් රවට්ටමින් අද සංඛ්‍යාලේඛන තරගයක ඉන්නවා. මේ ඇත්ත තත්ත්වය රටේ ජනතාවට ප්‍රකාශ නොකිරීම තුලත් මේ රෝගේ ව්‍යාප්තියට අවශ්‍ය වටාපිටාවක් රජය සකස් කරලා තියෙනවා. දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අභිනව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂින් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මින් පෙර සෞඛ්‍ය ආර්ථික සංවර්ධන පළාත් පාලන සහ පළාත් සභා යන අමාත්‍යංශවල ලේකම් ධුරයන් හොබවා තිබෙනවා ඉන් අනතුරුව වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් කරනු ලැබුවා ප්‍රමිති ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම වැඩබාර ගැනීමේ අවස්ථාව සඳහා එක්ව සිටියා. අවිසාවේල්ල සහ එයවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රුපියල් 113කට අධික වටිනාකමකින් යුත් CPAP යන්ත්‍රයක් සහ මල්ටිපෙරා මොනිටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අවිසාවේල්ල දිස්ත්‍රික් මහරෝහලේදී සිදු කෙරුණා. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය ඇතුළු මිතුරු සංගමේ මූලිකත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් තනමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹේගම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේනක් වටලා තිබෙනවා අඩි 12කට ආසන්න උසකින් යුත් ගංජා ගස් 16 දහසකට ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මතුගම ඕබිටිගල ප්‍රදේශයේ නිවෙස්වලට පැන භාණ්ඩ සොරා ගන්නා මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාත්‍රි ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත හමුවෙමු හෙට උදෑසන 6ට ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න